ඔහුගේ කාලෙදි මගේ channel එකෙන් ඔයාලට දකින්න හම්බ වුණා එක වීඩියෝ සීරීස් එකක් ඒ තමයි මෙන්න මේ ඔයාලට පේන පුද්ගලයාගේ පෝට්‍රේට් එක අපි අඳින විදිය මම අඳින විදිය ඉතින් ඔයාලට පුළුවන් අද බලන්න මේ පෝට්‍රේට් එක අඳින එකේ ෆයිනල් වර්ක් එක කොහොමද මම කරගත්තේ කියලා ඉතින් ඔයාලා බලාගෙන ඉන්නේ නැති කියලා හිතනවා ඒක අඳින විදිය බලන්න ඉතින් ඔයාලා මෙච්චර කාලයක් දැක්කා මෙන්න මේ විදියට මම ස්කෙචස් ගොඩක් ගහනවා ඉතින් ඒ ස්කෙචස් වලින් පස්සේ මම ෆයිනල් වර්ක් එක කරගන්න මෙන්න මේ විදියට ඉතින් අපි බලමු දැන් ඉක්මනටම ගිහලා ෆයිනල් වර්ක් එක කරගන්න විදිය මිත්‍රවරුනි මම මෙතෙන්දි වැල්වටාරන් අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ අද මම කතා කරන්න ඇත්තටම මේකේ තියෙන වර්ක් එක කරගන්න විදිය ගැන ඉතින් ඔයාලට පේනවා ඇති දැන් මම මෙන්න මේ මුළු කඩදාසිය පුරාම පැන්සලෙන් මේ විදියට ඉරි ඇඳ ගන්නවා ඒ කියන්නේ මුළු කඩදාසියම මම මෙන්න මේ විදියට ටෝන් කරගන්නවා ඉතින් කලින් මගේ වීඩියෝස් බලලා තියෙන කෙනෙක් නම් දැනටමත් දන්නවා ඇයි මම මේ විදියට මගේ කඩදාසියක් ටෝන් කරගන්නේ කියලා ඇත්තටම කඩදාසියක් ටෝන් කරගන්න හේතුව තමයි මට මෙතෙන්දී මගේ ලයිට් එක සෙපරේට් කරලා ඇඳගන්න ලේසි ඒ නිසා තමයි මම කඩදාසිය ටෝන් කරන්නේ කඩදාසිය මම ටෝන් කරගත්තට පස්සේ මෙන්න මේ විදියට කඩදාසිය පුරාවටම යන විදියට ස්ප්‍රෙඩ් වෙන විදියට මම අඟල් දෙකක සාමාන්‍ය හවුස් පේන්ටින් පින්සලක් පාවිච්චි කරලා මේ ග්‍රැෆයිට් කුඩු ටික ස්ප්‍රෙඩ් කරගන්නවා මොකද මේ කඩදාසිය ග්‍රේන් එකක් තියෙන කඩදාසියක් ඒ ග්‍රේන් එක ඇතුළට යන්න ඕන නිසා ඉතින් ඊට පස්සේ මම නීඩඩ් ඉරේසයකයි සාමාන්‍ය ඉරේසයකකුයි අරගෙන මේ විදියට මම කඩදාසියේ තියෙන මගේ ලයිට් ඒරියාස් හයිලයිට්ස් වගේ දේවල් ගොඩක් ලයිට් ඒරියාස් ටික මෙන්න මේ විදියට මකා ගන්නවා එතකොට අර ඔයාලට දැන් තේරෙනවා ඇති ඇයි මම කඩදාසිය ටෝන් කරේ කියලා ඉතින් මකා ගනිද්දී මම එක එක જાතිය මකන වර්ග පාවිච්චි කරනවා ඒ ගැන ඉස්සරහට ඔයාලට මම වීඩියෝ එකක් ගේන්නම් ඉතින් ඔයාලට පේන්නේ නැති මම එතෙන්දී පාවිච්චි කරපු එක මකනයක් තමයි පෙන්සිල් ඉරේස් එකක් පාවිච්චි කරා ඒ සම්බන්ධව තාම මම වීඩියෝ එකක් ගෙනල්ලා නැහැ ඒ ගැනත් මම ඉස්සරහට වීඩියෝ එකක් ගේන්නම් ඉතින් මෙතෙන්දී මම කොණ්ඩය ඇඳ ගන්න තමයි බලන්නේ මොකද කොණ්ඩය අඳින්න හේතුවක් මෙතනදි තියෙනවා මොකද කඩදාසියේ ඩාර්ක්ම ඒරියා එක විදියට ඒ කියන්නේ මාස් ඒරියා එකක් විදියට ගත්තොත් ඩාර්ක්ම ඒරියා එක පිටර තියෙන කොණ්ඩේ මොකද කොණ්ඩේට කොණ්ඩේ කළු පාට කොණ්ඩයක් මේ පුද්ගලයාට තියෙන්නේ ඉතින් කළු පාට කොණ්ඩයක් අඳිනකොට අපිට ඩාර්ක් වැලියුස් වැඩිපුරම පාවිච්චි කරන්න සිද්ධ වෙනවා ඒ නිසා මේක මම අන්තිමටම වගේ අඳින්න තියාගත්තත් හොඳයි නැත්නම් මේකේ වැඩ ටික සාමාන්‍ය යම් තාක් දුරකට ඉවර කරගත්තට පස්සේ මට අනික මේක කඩදාසි උඩම තියෙන කොටස ඉතින් මේක ඉවර කරගත්තාම මට මෙතන වදෙන් පොරෙන් බේරෙන්න පුළුවන් නැත්නම් මේකේ තියෙන ග්‍රැෆයිට් එක හැමතැනම ගෑවිලා සවුත් වෙන්න බලනවා අපේ මුළු ඩ්‍රෝවින් එකම ඉතින් මුලින්ම මම ඔයාලට දැන් දැක්කා මුලින්ම මම මොකද කරේ මුලින්ම කරපු දේ තමයි ලයිට් ඒරියාස් ටික ටෝන් කරපු කඩදාසිය මකා ගත්තා ඊට පස්සේ ඩාර්ක් ඒරියාස් ටික මම ඇඳ ගන්නවා ඉතින් මම මෙතෙන්දි නීඩඩ් ඉරේස් එකක් පාවිච්චි කරනවා මගේ වැඩවලට ඉතින් ඔයා නීඩඩ් ඉරේස් එක ගැන දන්නේ නැත්නම් මම මේ පැත්තෙන් කාඩ් එකක් දාලා තියනනම් ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන් නීඩඩ් ඉරේස් එක කියන්නේ මොන වගේ ඉරේස් එකක්ද කියලා ඉතින් ඊට පස්සේ මම මේකේ මගේ පින්තූරය ඇතුලේ තියෙන මං අඳින ෆොටෝ එක ඇතුලේ නැත්නම් මේ චිත්‍රය ඇතුලේ තියෙන ඩාර්ක්ම ඒරියාස් ටික තමයි මං ඊළඟට අඳගන්නේ. ඔයාලට මම මතක් කරන්න කැමතියි මම චිත්‍ර අඳින්දී පාවිච්චි කරන ක්‍රම ගොඩක් තියෙනවා. ඉතින් මම මෙතෙන්දි පාවිච්චි කරන ලේයර් මෙතඩ් එකක්. ඉතින් මම මෙතන ලේයර් බයි ලේයර් තමයි යන්නේ. ඔයාලා මාත් එක්ක රැඳිලා ඉන්න කට්ටිය නම් දන්නවා දැනටමත් මම සාමාන්‍යයෙන් එක ස්පොට් එකක් ඉවර කරලා අනිත් ස්පොට් වලට යන්නේ නැහැ. ඒ කියන්නේ අපි හිතමු ඇහැක වැඩ ටික ඉවර කරලා අනිත් ඇහැට යන්නේ නැහැ. එතකොට නහය වැඩ ටික ඉවර කරලා තවත් තැනකට යන්නේ නැහැ. මම කරන්නේ තැන් තැන් එක එක විදියට තමයි අඳින්නේ. ඒකට හේතුවක් තියෙනවා. එතකොට අපිට පුළුවන් අර මම එක වීඩියෝ එකදී කතා කරපු යුනිටි එක නැත්නම් ඒකත්වය කියන සංසිද්ධිය මෙතෙන්දි මනාව කොට පෙන්වන්න. ඉතින් මම මෙතෙන්දි කරන්නේ ඩාර්ක් ඒරියාස් ටික. ඒ කියන්නේ මගේ මේ ෆොටෝ එක ඇතුලේ නැත්නම් මේ පින්තූරේ තියෙන ඩාර්ක්ම ඒරියාස් ටික, ඩාර්ක්ම වැලියුස් ටික. ඒ කියන්නේ කෝ ෂැඩෝස් වගේ දේවල් මම මේ විදිහට වැලියු කරගන්නවා. ඊට පස්සේ මගේ ළඟ තියෙන පින්සලක් අරගෙන දැන් මේ පින්සල ඇත්තටම සිංතටික් සොෆ්ට් හෙයා එකක් තියෙන පින්සලක්. මේ පින්සල අරගෙන මම මේ ටික ස්ප්‍රෙඩ් කරගන්නවා. මොකද හේතුව තමයි
අපි පාවිච්චි කරන කඩදාසිය ටිකක් ග්‍රේන් එක තියෙන කඩදාසියක්. මම මෙතෙන්දි පාවිච්චි කරන්නේ කෙන්ට් පේපර් එක. කෙන්ට් පේපර් එකේ හැමෝම දන්නවා පොඩි ග්‍රේන් එකක් තියෙනවා. ඉතින් අපිට ඩාර්ක්ම ඒරියාස් ටික ග්‍රේන් එකත් වැහෙන විදියට දාගන්න පුළුවන් නම් අපිට ඒක තව ටිකක් ඩාර්ක් කරගන්න පුළුවන්. අන්න ඒකට තමයි මම මේ පින්සල පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මට තියෙන මිඩ් වැලියුස් නැත්නම් ෂැඩෝ වැලියුස් සහ මිඩ් වැලියුස් ටික ඇඳගන්න එක තමයි මම මෙතෙන්දි කරන්නේ. ඉතින් මේකට මම පාවිච්චි කරන්නේ මේ කැම්ලින් පැන්සලක්. මම මේ කැම්ලින් පැන්සල් පාවිච්චි කරගෙන යනකොට ඇත්තටම මට තෑග්ගක් විදියට හම්බුණා කොලින් පැන්සල් ටිකක්. කොලින් පැන්සල් කියන්නේ කැම්ලින් වගේම ප්‍රයිස් රේන්ජ් එකක තියෙන ලෝ බජට් පැන්සලක්. ඉතින් පැන්සල් සෙට් එකක් මමට තෑගි විදියට හම්බ වෙච්ච නිසා මම වැඩි වෙලාවක් මේ කැම්ලින් පැන්සල් වලින් චිත්‍ර ඇඳගෙන යන්නේ නැහැ. එතන ඉඳන් මම වැඩිපුර ෆෝකස් එකක් දෙන්නේ කොලින් පැන්සල් වලට. මොකද කොලින් පැන්සල කියන්නේ හොඳ පැන්සලක්. ඔයාලට පුළුවන් ඉස්සරහට මම කොලින් පැන්සල් ගැන ගේන වීඩියෝ එකක් බලන්නත්. හරි, මම මේ විදියට මගේ මිඩ් වැලියුස් ටික තමයි මේ දාගෙන යන්නේ. ඉතින් ඔයා දන්නවා දැන් මේ පුද්ගලයා ඔයාලටත් හුරු ඇති මොන විදියෙ පුද්ගලයෙක්ද කියලා. මොකද මම ස්කෙචස් ටිකක් කරගෙන තියෙන නිසා. ඉතින් ඔයාලා බලනවා ඇති මේක ස්කෙච් එක කොහෙන්ද ආවේ කියලා. ඇත්තටම මේ ස්කෙච් එක මම ගත්තේ ග්‍රිඩ් මෙතඩ් එක පාවිච්චි කරලා. හැබැයි මම මේ චැනල් එක ඇතුලේ දැන්මම ග්‍රිඩ් මෙතඩ් එක ගැන කතා කරන්න යන්නේ නැහැ. මොකද චැනල් එකත් එක්ක එකතු වෙලා ඉන්න ගොඩ දෙනෙක්ට ටාගට් එකක් තියෙනවා අපි කොහොමද ෆ්‍රී හෑන්ඩ් වර්ක්ස් කරන්න කියලා. ඒ වගේම තමයි ඇත්තටම ඇඳීමේ ක්‍රියාවලිය කරන්න කොහොමද කියලා ඉගෙන ගන්න කට්ටිය තමයි ඉන්නේ. ඉතින් ග්‍රිඩ් වගේ පින්තූර කොපි කරන මෙතඩ් එකක් නැත්නම් ඒක මෙතඩ් එකක් කියන්නත් බෑ, ඒක ට්‍රික් එකක්. පින්තූරයක් එක තැනක ඉඳන් තව තැනකට කොපි කරන මෙතඩ් එකක් අපිට කියලා දෙන්න අනවශ්‍යයි. මොකද ඒක ඕනම කෙනෙක්ට මොලේ තියෙනව නම් කල්පනා කරලා කරන්න පුළුවන්. ඉස්සරහට අපි බලමු ඒකත් ප්‍රොපර් විදියට කරන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති මම මෙතෙන්දී පැන්සලක් වගේ සුදුපාට උපකරණයක්, ඒ කියන්නේ සුදුපාට තුඩක් තියෙන පැන්සලක් වගේ උපකරණයක් පාවිච්චි කරනවා. ඉතින් ඒක තමයි ඉරේසර් පෙන්සිල් එක. ඉතින් ඒකෙන් පුළුවන් අපිට සියුම් තැන් ටික වැලියු එක අඩු කරගන්න, දාලා තියෙන වැලියුස් අඩු කරන්න, ඒ කියන්නේ මකා ගන්න පුළුවන්. ඉතින් ඒකට තමයි මම ඒක පාවිච්චි කරන්නේ. ඒ ගැන මම රිවිව් එකක් ඉස්සරහට ගේන්නම්. එතකන් ඔයාලට මේක බලලා සෑහෙන්න වෙනවා. ඔයාලට තව දෙයක් කියන්න ඕන, මම මේ පෝට්‍රේට් එක කරගෙන යනකොට මට හිතුණා මේක ගොඩාක් බ්ලෙන්ඩින් ටෙක්නික් පාවිච්චි කරලා, ඒ කියන්නේ ගොඩාක් ස්මූත් එකට අඳින්නේ නැතුව මේ පෝට්‍රේට් එක පොඩි රෆ් ටච් එකක් තියෙන විදිහට පැන්සල් පාරවල් පේන විදිහට ඇඳුවත් හොඳයි කියලා. මොකද මට හම්බ වෙච්ච රෙෆරන්ස් ඉමේජ් එක එච්චර ක්වලිටි රෙෆරන්ස් ඉමේජ් එකක් නෙමෙයි. ඉතින් ඒකේ ගොඩාක් ඒ නැති ඩීටේල්ස් මම දාන්න ගියොත් මෙතන ඇත්තටම වැඩේ සවුත්තු වෙනවා. ඒ නිසා මම කරන්නේ මම මේ පෝට්‍රේට් එක පොඩ්ඩක් රෆ් විදියට අඳින්න ට්‍රයි එකක් දෙන එක. ඉතින් මේ පෝට්‍රේට් එකේ වැඩ ඉවර වුණාට පස්සෙත් මේ පෝට්‍රේට් එකේ ගොඩක් පැන්සල් ඉරි ගතිය ගොඩක් වෙලාවට තියෙනවා. ඉතින් ඔයාලට මෙතෙන්දි බලා ගන්න පුළුවන් නිල් පාට පැන්සලක්, ලා නිල් පාට පැන්සලක්. මේක තමයි කොලින් පැන්සල. බය වෙන්න එපා, මේක ස්ටෙඩ්ලර් වර්ගයේ ගොඩාක් මිලාදික පැන්සලක් නෙමෙයි. මට මේ පැන්සල් ටික හම්බ වෙනකොට සාමාන්‍ය රුපියල් 45 50ක් වගේ ප්‍රයිස් රේන්ජ් එකක තිබ්බ ගොඩක් ලාභ, ඒ වගේම තමයි හොඳ පැන්සලක්. ඉතින් පැන්සල ගැන මම වැඩි විස්තර කියන්නේ නැහැ. මොකද ඒ ගැන රිවිව් එකක් මම ඉස්සරහට ගේන්න තමයි හිතාගෙන ඉන්නේ. ඒක එනකම් බලාගෙන ඉන්න. ඉතින් ඔයාලට පේනවා ඇති දැන් මම නහයේ වැඩ ටිකක් කරගෙන යනවා. ඇත්තටම ඔයාලා මුලින්ම දැක්කේ මම කොණ්ඩේ වැඩ ටික කරගන්නවා. ඉතින් තාම කොණ්ඩේ වැඩ ටික ඉවර නැහැ. කොණ්ඩේ වැඩ ටික බාගෙට තමයි තියෙන්නේ. මොකද මේක ෆයින් ටියුන් කරන්න ඕන අපි වැඩේ. ඉතින් අනිත් දේවල් වල සිද්ධ වෙන දේවලුත් එක්ක බලලා තමයි, ඒ කියන්නේ එක ඇහැක සිද්ධ වෙන දේවල් එක්ක බලලා තමයි අනිත් ඇහැ කොහොමද ටච් කරන්නේ කියලා බලන්න වෙන්නේ. එතකොට වැරදි අඩුපාඩු ඒ වගේ දේවල් හදාගෙන තමයි අපිට ඉස්සරහට යන්න වෙන්නේ. නැත්නම් එක තැනක වැඩක් ඉවර කරලා තව තැනකට යනකොට අපිට ඒ වැඩේට කරන්න තියෙන දේවල් තවත් අඩු වෙලා තියෙන්න පුළුවන්. එතකොට අපිට යුනිටි එකක් මේන්ටේන් කරන්න බැරි වෙනවා. ඒ කියන්නේ අපේ පින්තූරය ඇතුලේ තියෙන මේ චිත්‍රය ඇතුලේ තියෙන අපේ මේ පුද්ගලයාගේ ඇස් කන් නාසය වගේ දේවල් යුනිටි එකට සෙට් වෙන්න ඕනේ. ඒ කියන්නේ හැමදේම මේ මනුෂ්‍යයා කියන මේ පෝට්‍රේට් එකේ සාර්ථකත්වයට බලපෑත් වෙන්න ඕනේ. ඉතින්
අපි තැන් තැන් වලින් එක එකේ වැන්දොත් අපි එක එක දෙක තැන් වලින් ඇඳලා ඒක සාර්ථක බව අඩු වෙන්න පුළුවන්. ඒ නිසා මම කවදාවත් මගේ චිත්‍ර ඉවර කරන්නේ නැහැ. එක තැනක් ඉවර කරලා අනිත් තැනට යන්නේ නැහැ. මම ඒක ඉවර කරගන්නේදී තැන් තැන් ඔක්කොම එකම වේලාවකදී තමයි ඉවර කරගන්නේ. ගොඩක් වෙලාවට හැබැයි අන්තිමටම ඇඳෙනවා මේ ඇඳුම් වගේ දේවල්. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක බලද්දී තේරෙනවා ඇති මම මේක සමහර තැන් වලින් කට් කරලා තියෙන්නේ. ඒ කියන්නේ වීඩියෝ එක ගොඩක් කොටස් නැහැ. ඉතින් ඔයාලට මම end screen එකේ හරි උඩින් කාඩ් එකක් විදියට හරි දාලා තියන්නම් මේකේ සම්පූර්ණ විනාඩි 15ක 16ක විතර ටයිම් ලැප්ස් වීඩියෝ එකක් බලන්න ඔයාලට කැමති නම් ගිහිල්ලා ඒකත් බලන්න. ඉතින් මම මේ දැනට කරගෙන යන්නේ මේ මේ පුද්ගලයාගේ මේ ඇස්වල තියෙන වැඩ. ඉතින් ඔයාලට පේනවා ඇති මෙයාට ලයිට් වැඩිලා තියෙනවා තැන් දෙක තුනකින්. ඉතින් කෝ ෂැඩෝ එක මේක ඇත්තටම ලොකු පැහැදිලිතාවයක තියෙන කෝ ෂැඩෝ එකක් නෙමෙයි තියෙන්නේ. මොකද ලයිට් රෙෆරන්ස් එක අපිට එච්චර පැහැදිලි නැහැ මේ ඉමේජ් එක ඇතුලේ. මොකද ඉමේජ් එක ක්වලිටි නැති නිසා. ඒ නිසා මට සිද්ධ වුණා මෙතෙන්දි ගොඩක් ලයිට්ස් වගේ දේවල් මට ඕන විදියට ටිකක් හදාගන්න. ඒ වගේම තමයි මේ පුද්ගලයාත් ඔයාලා දැනටමත් දන්නවා මේ පුද්ගලයාගේ ඇස් දෙක වගේ තැන් අපිට පේන මට්ටමක තිබුණ නැහැ. ඒ නිසා මට බිල්ඩ් කරගන්න සිද්ධ වුණා. ඉතින් මම කොටු ගහලා නැත්නම් ග්‍රිඩ් ට්‍රික් එකක් පාවිච්චි කරලා චීට් මෙතඩ් එකක් පාවිච්චි කරලා මම මේ ඉමේජ් එක ඇඳගත්තත් මේ පින්තූර ඇඳගත්තත් මට සිද්ධ වෙලා තියෙනවා මෙයාට ඇස් දෙකක් ඉම්ප්ලිමෙන්ට් කරන්න. ඒ වගේම තමයි නහයක් මට මෙතෙන්දී හදන්න සිද්ධ වුණා. කට වගේ දේවල් ගොඩක් දේවල් හදන්න උනා මෙයාගේ බේසික් ෂේප් එක තමයි මට ග්‍රිඩ් මෙතඩ් එක පාවිච්චි කරලා ගන්න සිද්ධ වුණේ. ඉතින් මම මෙතෙන්දී මේ ෂේඩින්ග්ස් නැත්නම් මේ අපේ සෙවන කිරීම අපේ මේ හෙවනැලි ටික අඳින්න මම පැන්සලම තමයි ගොඩක් යූස් කරන්නේ. ඩාර්ක්ම ඒරියාස් ටික අඳින්න ගොඩාක් ඩාර්ක් ඒරියාස් ටික අඳින්න විතරයි මම බ්ලෙන්ඩින් ස්ටම්ප් එකක් හෝ නැත්නම් පින්සලක් වගේ දෙයක් පාවිච්චි කරන්න මෙතෙන්දී. ඒ නිසා මේ වැඩේ කරගෙන යනකොට මට මේ වැඩේ පැය 4ක් වගේ කාලයක් ඇතුළත ඉවර කරගන්න පුළුවන් වුණා. හැබැයි මේ වැඩේ මම පැය 4ක් වගේ කාලයක් ඇතුළත ඉවර කරාට මේක දවස් ගාණක් තිස්සේ මම ඇඳා. මොකද මම එක දිගට චිත්‍ර අඳින කෙනෙක් නෙමෙයි. සාමාන්‍යයෙන් මම මේ වගේ වර්ක් එකක් කරනකොට විනාඩි 20ක් වගේ තමයි එක දිගට වැඩ කරන්නේ. ඒකට හේතුවක් තියෙනවා. මොකද අපි ඩ්‍රෝවින් එකක් හරි පේන්ටින් එකක් හරි එක දිගට කරනකොට අපි මේ කරගෙන යන වැඩේ අපේ ඔළුවේ රෙජිස්ටර් වෙනවා. රෙජිස්ටර් වුණාට පස්සේ අපිට අපේ වැරදි අඩුපාඩු හරියට පේන්නේ නැහැ. ඒ වගේම තමයි අපිටත් ගොඩක් අමාරුයි එක දිගට බලාගෙන ඉඳලා. ඒ ඇස් වලට අමාරු වෙනවා. ඊට පස්සේ දීර්ඝකාලීනව අපි මේ විදියට එකම ඉරියව්වක වැඩ කරනකොට පසුකාලීනව ඇස් වල ආබා දෙන්නත් පුළුවන්. ඒ නිසා මම ලොකු රෙස්ට් එකක් ගන්නවා. සාමාන්‍ය විනාඩි 20ක් වගේ වැඩ කරලා පැයක වගේ රෙස්ට් එකක් ගන්නවා මගේ මේ වැඩවලට. ඒ කියන්නේ මේ වැඩේ සම්පූර්ණයෙන්ම මම අමතක කරලා දාලා තමයි ඊළඟ පාර ආයි ඇවිල්ලා මෙතන මේ පුටුවෙන් වාඩි වෙලා මේ වැඩේ කරන්නේ. එතකොට මට ඇත්තටම මේ චිත්‍ර සම්බන්ධව කලින් වතාවල කරපු දේවල් ගොඩක් අමතක වෙලා තියෙන්නේ. ඒ නිසා මට අලුතෙන් හිතලා මේකේ වැරදි අඩුපාඩු ටික ඔළුවට දාගෙන හදාගන්න පුළුවන්. ඒක ඔයාලත් කරලා බලන්න. රල්ලට චිත්‍ර අඳින්නේ නැතුව ඔයාලත් සාමාන්‍යයෙන් ඔයාලට එන වැඩ ටික කොහොම ලෝඩ් කරගෙන අඳින්නේ නැතුව ටිකක් වෙලාව අරගෙන වැඩ කරන්න ගොඩක් ඔයාලට ඔයාලගේ වැඩ සාර්ථක කරගන්න පුළුවන්. ඉතින් මිත්‍රවරුනි අද බෑග්ග්‍රවුන්ඩ් එකේ ගොඩක් ශබ්ද වැඩි වෙයි. මං හවස් වරුවක තමයි මේ වොයිස් ඕවර් එක කරන්නේ. වාහන ශබ්ද ගොඩක් ඇහෙන්න පුළුවන්. ඒ ගැන ඔයාලා එච්චර වොරි වෙන්න එපා කියලා මම කියනවා. ඒ ගැන එච්චර හිතන්න එපා. ඉතින් ඔයාලට පේනවා ඇති අපි මෙතෙන්දී අපි ගොඩක් වෙලාවට බ්ලෙන්ඩින් ස්ටම්ප් එකක් නැත්නම් පින්සලක් පාවිච්චි කරන්නේ නැති නිසා අපිට ගොඩාක් ලොකු සංයමයකින්, ඒ කියන්නේ පැන්සලත් එක්ක ලොකු කන්ට්‍රෝල් එකකින් තමයි මෙතනදී මේ වැඩේ කරගන්න සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ඔයාලට ඔයාට මේ වගේ වැඩක් කරගන්න ඕන නම් බ්ලෙන්ඩින් ස්ටම්ප්ස් නැත්නම් පින්සල් වගේ දේවල් පාවිච්චි කරන්නේ නැතුව ඔයාට ට්‍රාන්සිෂන්ස් පෙන්වන්න ඕන නම් ඔයාට සිද්ධ වෙනවා පැන්සලත් එක්ක ගනුදෙනුව බොහොම ස්මූත් එකට කරන්න. ඒ කියන්නේ
පැන්සලත් එක්ක ගොඩාක් ස්මූත් එකට වැඩේ කරනවා නම් ඔයාට සිද්ධ වෙනවා ඔයාට සිද්ධ වෙනවා පැන්සල ගොඩක් හොඳට ප්‍රැක්ටිස් කරන්න. ඉතින් ඔයාට පේනවා ඉතින් මම සියුම් කෙස් ගස් ඇඳ ගන්න මොකද්ද පාවිච්චි කරන්න කියලා. ඒ වගේම තමයි එතෙන්දි මම පාවිච්චි කරනවා මගේ ඉරේසර් පෙන්සිල් එක. ඉතින් මම මෙතෙන්දි ඉරේසර් පෙන්සිල්ස් වර්ග දෙකකින් පාවිච්චි කරනවා. ඒ දෙකම ගැන මම ඔයාට ඉස්සරහට කියලා දෙන්නම් ඒව මොනවද කියලා. ඉතින් මම ෆයින් ඩීටේලින් කරගන්නේ පස්සේ. මං ඉස්සර වෙලාම කරන්නේ ඔයාලා දන්නවා බිග් ෂේප්ස් අඳින්නේ. ඒ වගේම තමයි බිග් ඩීටේල්ස් තමයි අඳින්නේ. ඊට පස්සේ තමයි ෆයින් ඩීටේලින් වලට යන්නේ. වගේම තමයි අපිට highlights නැවත නැවත මකා ගන්න සිද්ධ වෙනවා. මොකද මේ work එක කරගෙන කරගෙන යනකොට අපිට highlights ටික නැති වෙනවා, අපේ අතට නැති වෙනවා. එතකොට graphite කුඩු හැලිලා ඒ තැන්වල values up වෙනවා. ඒ up වෙන values ආයි ආපස්සට දාන්න නම් අපිට නැවත නැවත මකන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ process එකත් මම මෙතෙන්දි කරගන්නවා. ඔයා දකින්න ඇති මම මේ වැඩේ කරගෙන යනකොට මම ගොඩක් තැන්වල ටිෂු පේපර්ස් පාවිච්චි කරනවා. දැන් ඔයාලා බලනවා ඇති බ්ලෙන්ඩින් ස්ටම්ප් එකක් ඇයි පාවිච්චි කරන්නේ, ටිෂු පේපර් එකක් ඇයි, පින්සලක් ඇයි කියලා. පින්සලකින් ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ ස්ප්‍රෙඩ් වෙන එක. ඒක ගොඩාක් හොඳට ස්ප්‍රෙඩ් වෙනවා අපේ ග්‍රැෆයිට් පාටිකල්ස් ටික. අපි බ්ලෙන්ඩින් ස්ටම්ප් එකක් පාවිච්චි කරොත් ඒක ස්ප්‍රෙඩ් වෙන විදිය පොඩ්ඩක් වෙනස්. අපි ටිෂු එකක් නැත්නම් පේපර් සර්වියට් එකක් වගේ දෙයක් පාවිච්චි කරනකොට අපේ වැඩිපුර තියෙනවා නම් මොනවා හරි ග්‍රැෆයිට් පාටිකල්ස් ටිකක්, ඒ පාටිකල්ස් ටික ඔක්කොම යම්කිසි මට්ටමකට ඇවිල්ලා ඇලෙනවා අපේ ටිෂු පේපර් එකේ, ඒ කියන්නේ සර්වියට් පේපර් එකේ. එතකොට අපිට අපේ වැලියුස් අඩු කරගන්න උපක්‍රමයක් විදියටත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපේ වර්ක් එක දැන් අවසාන මොහොතට ඇවිල්ලා තියෙන්නේ. මම මෙතෙන්දි ලොකු රේන්ජ් එකක වැඩක් මට මෙතෙන්දි කරගන්න බැරි වුණා. හේතුව තමයි මේ කෙනාට ඇත්තටම අපිට ඕවර් වැලියු කරන්න අමාරුයි. දුරින් ගහපු ෆොටෝ එකක් තිබුණේ. ඒ වගේම තමයි ඒක දුරින් තියෙන ෆොටෝ එකක් නිසා ඔයාලා දන්නවා පර්යාලෝක රීති ඉගෙනගෙන තියෙන කෙනෙක් නම් ඒකේ ඩීටේලින් වලට මොකද්ද වෙන්නේ කියලා. ඉතින් අපේ වැඩේ මෙතනින් ඉවරයි. මං හිතනවා ඔයාලා මාත් එක්ක දිගටම මේ channel එකත් එක්ක එකතු වෙලා ඉඳීවි කියලා. ඉතින් එකතු වෙලා දිගටම මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න නම් ඉක්මනටම ගිහිල්ලා මාව subscribe කරන්න. ඒ වගේම තමයි යහපැත්තේ තියෙන bell notification එකත් all දාලා තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලා ගන්න පුළුවන්. රැඳිලින්න දිගටම අපිත් එක්ක අපේ වීඩියෝස් බලන්න, අපි කලින් කරපු වීඩියෝස් බලන්න. එහෙනම් හැමෝටම ජය වේවා. මම ජනිත්, ආයුබෝවන්. එහෙනම් ගිහින් එන්නම්.